Remember back in the day when you taught me to live and I taught you to pray. We went in the battle together, no matter the weather, we never delayed. You gave me commands, I always obeyed. I never let you go astray. I never thought I'd see the day that you would come and just betray me. Sick of playing silly games, you never loved me anyway. You should not have let me get away, cause now I'm hunting for my prey. I'm bigger, I'm better, my mind is a weapon. I won't ever let up, you try to break me down and I'ma just get up. They ask me how I did it, I'ma just tell them I rose up. I'm a survivor. Fight for my life. ஐ போன் ஸ்கூல் ஆஃப் ஃபிட்னஸ் பவர்ட் பை ஃபிட்னஸ் ஐலண்ட் வலிங் சேனல் லெக்கிங் அதை அப்படி கேளுதேன் ஹதான்னு வெஜிடேரியன் கெனக்கூட கொஹமத මේ ආහාර රටාවක් හදාගන්න කියන එක මේ ලංකාවේ ආහාර නැද්ද කියලා ඕගොල්ලොත් සමාලෝචන බලන වැඩි මම වෙජිටේරියන් කෙනෙක් දැන් අවුරුදු 10ක් තිස්සේ මම නිර්මාංශී වෙලා ඉන්න කෙනෙක් ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මං කවුද කියලා බලන්න මම කරන වැඩ නිර්මාංශී වෙලා තමයි මේව කරන්නේ ඉතින් ඕගොල්ලන්ට පුළුවන් නිර්මාංශී වීමේ වැදගත්කම දැනගන්න ඇයි නිර්මාංශී වෙන්නේ අද තියෙන කෑමවල බලන්න හොඳට චිකන් එකක් ගත්තට පස්සේ මේ චිකන් එකට ගහන වසවිස ගත්තට පස්සේ ඕගොල්ලන්ට තේරෙයිද දන්නේ නැහැ මේකේ තියෙන අහිතකර බව ඉතින් මේ චිකන් වල තියෙන හෝමෝන් එකේ ගහන මේ වැරදි හෝමෝන් එක හින්දා ఎస్పెషలీ లేడీస్ లా గొడక్ మహత్వం గాన ఇది పిరిమి కట్టేట ఏక హొంద నే ఓగొల్లంగే మే వకు గడు వలట హమ దేటమ మేక హొంద నే ఇది ఏహింద మేక మమ కీనవ మమ ఓగొల్లంట బలెం కియన్నే నే నిర్మాంషి వెన్న వెజిటేరియన్ వెన్న ఏ ఉనాట మమ కీనవ నిర్మాంషి ఆహారయక్ గన్న కెనిగ్గే ఏ మనస హరిమ నిదహస్ ఓగొల్లంట గొడక్ సహల్లువ దన్నవ ఎంగట ఇది ఏహింద మమ కీనవ సతీక హరి కాలయక్ కమక్ నే నిర్మాంషి వేలా బలన్న ఇది మమ వెదగత్ విది ఏ దేవల్ ఒబట మే వెడసరహనే ఓగొల్లంట మమ కీలా దెనవ హొందై ఎటకొడ అపి బలము ఓగొల్లు గత్తట పస్సే అపిట కన్న కయమ తీనవ ఓ తీనవ అపిట ఓట్స్ కీలా తీనవ ఉదే పాందర కన్న పులువం ఓనే నం కిరిత్ ఎక్క దాగెన అపిట కన్న పులువం ఏక కిసి గటలువన్ నే అపి ఈలంగే వేలట యానవ అపిట పులువం అపే తీనవ పొడి మే కిరిబత్ కీలా గాలది కిరిబత్ పొడి కేల్లక్ కేవట ముగుత్ వెన్నే మమ ఇసల్ల గివో వగే సువందెల్ హాల్ ఎకెన్ హదన కిరిబత్ కేటయక్ కేవ కీలా కిసి గెనకొడ హానియక్ వెన్నే మావి వలిన్ హదన హాల్ ఎకెన్ హదన కిరిబత్ కేటయక్ కేవ కీలా ముగుత్ వెన్నే ఇది ఓగడ ఎకటు కొరగన్న పులువం ముంగట వగే దయక్ ఎకుతు కొరగన్న పులువం ముంగట వెనమ కనవన పొల్ ఎక్క దాల కన్న పులువం ఈలంగట కన్న పులువం కడల కౌపి వగే దయక్ రతు ఇండియప్ప పిట్టు කන්න පුළුවන් උදේ ආහාරයක් වෙලා හැටියට කවුරුර කියනවා මේව හෙවි ඩයට් කියලා උදේ ආහාර වෙලා හොඳට දාන්න ඕනේ කියලා මම කියනවා ඒක තමයි උදේ ආහාර වෙලා වෙන්නේ ඊට පස්සේ ගොඩක් කන්න එපා පොඩ්ඩයි කන්න අපි එනවා ටිකක් පස්සට දවල් ආයි 10ට විතර ඔයගලන්ට කිරි වීදුරක් පීනට් බටර් හැන්දක් එක කෙසල් ගෙඩියක් වගේ එකක් කන්න පුළුවන් අතට අපිට දැන් ප්‍රෝටීන් ෂේක් එකක් ගන්න පුළුවන් හොඳට බර උස්සන කෙනෙක්ට එතකොට මම ඊළඟ වැඩසටහන වලදී මම කියලා දෙන්නම් සප්ලිමන්ට්ස් වලින් කොහොමද ඔයගොල්ලෝ මේක ජීවිතේට එකතු කරගන්නේ කියලා අපි ඊළඟට යනවා ලන්ච් එක ගන්න ඕනේ ගොඩාක් පරක් වෙලා නෙමෙයි හේතුව තමයි මේ බඩේ ඉඩ තියෙන විදිහට ඔයගොල්ලෝ කන්න ඕනේ චුට්ටයි මොකද අපි ගොඩක් වෙලාවට වැඩ කරන්නේ නැති කට්ටිය හින්දා අපි කන ආහාර ප්‍රමාණය ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ හින්දා ගොඩක් ආහාර වේලා කන්න බෑ. මේ බඩගිනි වෙන්න ඉස්සලා කන්න කියන්නේ මේ බඩේ ගෑස් පිරෙනවා ඔයගොල්ලෝ ගොඩක් වෙලා හිටියම. එතකොට ගොඩක් වෙලා හිටියම පැය 7-8 කන්න නැතුව හිටියට පස්සේ ඔයගොල්ලන්ගේ ඇඟේ තියෙන මසල් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඉඳලා කෑවම එයා එතකොට බොඩි එකට ඒක හොඳ නැති දෙයක් වෙනවා. ඒ හින්දා අපි ෆාස්ටිං කරන දවසට අපි ඉමු. ඒ කියන්නේ අපි හිතන්නකෝ ඊයේ රෑ අපි කෑවේ 8ට කියලා. පහුවදා අපි උදේ 11ට කනකොට ඒක ෆාස්ටිං එකක්. ඒක කමක් නැහැ. හැබැයි උදේට කාලා ඉවරලා වාගේ දවල් කෑම ගන්න හවස 6 විතර වෙනවා නම් ඒක ඇත්තටම කියනවා වාගේ ඇඟට හොඳ නැහැ. එතකොට ඕගොල්ලන්ගේ ඇඟේ තියෙන මසල්ස් ඔක්කොම බර්න් වෙනවා. එතකොට මේ ප්‍රෝටීන් ඌනතාවයක් එනවා නම් වෙජිටේරියන් කෙනෙකුට. එහෙම වෙන්න විදිහක් නැහැ. ඔබ බර උස්සන කෙනෙක් නම් මම මුලින්ම කියලා දෙන්නම් සප්ලිමන්ට්ස් වලට යනවා නම් ඔබට වේ ප්‍රෝටීන් එකක් ගන්න පුළුවන්. දවසකට එක ස්කූප් එකක් හෝ දෙකක් ගන්න පුළුවන්. ඒ ඔබ හොඳට බර උස්සනවා නම් පමණයි. හැබැයි බර උස්සන්නේ නැත්නම් ඔබට ඒ හොඳට දැනෙන්නේ උස්සන්නේ නැත්නම් ඔබට එදා එදිනෙදා ඔය මම කිව්ව ආහාර වේලෙන් ඔයාට බේරෙන්න පුළුවන්. එතකොට ප්‍රෝටීන් එකක් ගන්න මොකද හේතුව තමයි අපි ගන්න සප්ලිමන්ට්ස් අපේ ඇඟට හොඳ නැහැ කියන එක පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. මොකද හේතුව තමයි ඔයගොල්ලෝ හැමදේම බැලන්ස් කරන්න ඕනේ. ආහාර ගන්නකොට කොළ ජාති ගන්නත් ඕනේ, ඇට ජාති ගන්නත් ඕනේ. සප්ලිමන්ට්ස් ඊට පස්සේ ගන්නවා නම් හිමින් සැරේ ඒ පැත්ත බැලන්ස් කරලා ගන්න ඕනේ. අපි සප්ලිමන්ට්ස්ම පස්සේ යන්නේ නැහැ. අපි ගෙලීම කෑමම පස්සේ යන්නේ. අපි මේක එකතු කරලා කරන විදිහට මොඩරේට් ඩයට් එකක්. ඒ කියන්නේ සම බර විදිහට සම බල විදිහට තමයි මේ ආහාර වේල හදා ගන්න ඕනේ. වෙජිටේරියන් කෙනෙක් ඉතාම ශක්තිමත්. වෙජිටේරියන් කෙනෙකුට දැනෙන විදිය වෙනස්. ඉතින් මම කියනවා ඕගොල්ලන්ට වෙජිටේරියන් වෙලා අඩුම තරමේ සතියක් බලන්න බලලිවර වෙලා ඔබ අපිට ඒකේ තියෙන වගතුක කියන්න. සුති.